දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 595 වැනි ටෙලිවැකිය හුඟ කාලෙකින් මේ නාමල්ව සෙට් උනේ නැහැ ඒ වුණාට මේ ඊයේ ප්‍රවෘත්තිවල දැක්කා ඊයේත් එයිගේ අභියෝගය උගන්ඩාවේ හෝ ශීසෙල්ස් වල හංගපු සල්ලි ගේන්නලු නේද උගන්ඩාවේ හරි ශීසෙල්ස් වල හරි හංගපු සල්ලි ගේන්නලු අල බලන්ටකෝ ඉතින් අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම අර උගන්ඩාව සම්බන්ධයෙන් ශීසෙල් සම්බන්ධිනුත් අපුව ගෙන්නලා අවබෝධයෙන් බොරු කියපු අයගේ කට උතර ලියාගෙන ඒව ලෝකේ තියෙන තැන් දන්නවා කියන අය චෙක් දැක්ක කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කටයුතු කරන්න උගන්ඩාවේ හෝ ශීසෙල්ස් වල මේ කියන විදියට දැන් සල්ලි නෑ වගේ නේද නැත්තම් මෙච්චරම ෂුවර් එකට කියන්නේ නෑනේ නේද ඔව් දැන් මට පේන්නේ එහෙ නෑ වගේ මේක තේරුම් ගන්නට මේ තුන්වෙනි ලෝකයේ රටවල බොහෝ පාලකින් නිකං හොරු නෙවෙයි කම්බහොරු හරිය කම්බහොරු අද බංගලාදේශයේ මහ පොළොවට සමතලා වුණු රටක් බවට පත් වෙලා නෙමෙයි පත් කළා ඔය ෂේයික් හසීනා විතරක් නෙමෙයි ගෙදර උන්දලා සෙට් එකක් දැන් රටින් පැනලා ගිහිල්ලා ඉන්නේ බංගලාදේශයේ ණයකන්දයි ඒ රට තුල ක්‍රියාත්මක වූ සමහර නාස්තිකාර ව්‍යාපෘති ගත්තාම ඇමරිකානු ඩොලර් බිලියන 100ත් 150ත් අතර මුදලක් ඇමරිකානු ඩොලර් බිලියන 100ත් 150ත් අතර මුදලක් රටින් පන්නලා තියනවා කියලා දැන් ඒ රටේ වර්තමාන පාලකීන් විශ්වාස කරනවා. දැන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. හොඳේ මේ රටෙත් වැඩිම නාස්තිකාර ව්‍යාපෘති වලට ණය ගත්තේ ඒවා හැදුවේ නාමල් ඔයාගේ තාත්තා. මේ දේශපාලන නඩේ හිතාගෙන ඉන්නේ අර ඉස්සර ගමේ හොරා මේ පුහුල කර තියාගෙන ගිහිල්ලා කඩමණ්ඩියට ගොහින් ඒක විකුණලා උරහිසේ අලු ටික ගසා දාන්නට අමතක වෙලා පුහුල් හොරා කරෙන් අහු වුණා වගේ මෙයාලවත් අහුවෙයි කියලායි නේද ආ මේ වර්තමාන හොරු පුහුල තමන්ගේ කරේ තියාගෙන ගිහිල්ලා විකුණන්නට තරම් මෝඩ නැහැ යාලගාව ඉන්නවා හිටියා අදත් ඉන්නවා ඉතා ජනප්‍රිය සහායක හොරු ඒ සහායක හොරු මාර ස්මාර්ට් එයා පුහුලේ අලු කරේ ගෑවෙන්ට තරම් ආකරතියන් යන්නේ නැහැ තම දේශපාලන නායකයා හොරා කාලා දෙන සල්ලි එක එක ජාතියට ආයෝජනය කරන්න මේ අය හොඳට දන්නවා හොඳේ හොඳට හොයලා බලන්න මේ රට ඇතුළෙම එක පාරට පිපුණු අලුත් ව්‍යාපාරිකින් කීප දෙනෙකු ගැන හොඳේ ආන් එතකොට හොයාගන්න පුළුවන් ගේම කොහමද කියලා. එයාලා පොහොසත් උනේ හරියට නිදහණයකින් සල්ලි ලැබුණා වගේ හරිය. සමහරුන්ට ඩුබායි වල, එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ සුපිරි අපාර්ට්මන්ට් තියෙනවා. ඒවා තමයි ව්‍යාපාර. හොඳේ ඔය පාර්ලිමේන්තුවේදීම එක් වතාවක් දෙවතාවක් නෙමෙයි කීප වතාවක්ම මේ රටින් ඩොලර් පැන්නුව බව කියවුණා. හොඳේ දැන් හුඟ දෙනෙකුට අමතකයි. එක්වරක් හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා පිළිගත් ජාත්‍යන්තර වාර්තාවකුත් පදනම් කරගෙන මේ රටින් ඩොලර් පන්නලා තියෙනවා කියලා. අහලා බලන්න. Global Financial Integrity Report කියලා report එකක් තියෙනවා. ඒ report එකේ 2009 ඉඳලා 2018 වෙනකොට අපේ රටෙන් ඩොලර් බිලියන 45ක් ආයතාලේ සපිට වෙලා ගිහින් තියෙනවා. ඉතින් අපි ඩොලර් බිලියන 52යි නේ අපි ඔක්කොම ණය. නමුත් ආයතාලේ සපිට වෙලා ගිහලා තියෙනවා ඩොලර් බිලියන 45ක්. ඊළඟට පසුගිය අවුරුත්තේ ඔක්තෝබර් 4 වෙනිදා. එවකට ඇමතිවරයෙකු සිටි විජේදාස රාජපක්ෂ. මේ රටින් ඩොලර් පන්නලා පිටරට ඩොලර් තියාගෙන ඉන්න අය ගැන කතා කළා. අහලා බලන්න. පහුගිය කාලේ තිබුණා පැනමා පේපර්ස් කියලා එකක්. එතකොට මේ පැනමා පේපර්ස් වලට මොකද වුනේ? සමහරවිට පැන්ඩෝරා පේපර්ස්. පැනමා සහ පැන්ඩෝරා දෙකම තියෙනවා දැන් මෙතන. ඩොලර් බිලියන 9ක විතර මුදලක් ලංකාවේ පුරවැසියෝ විදේශීය රටවල් වල හංගගෙන ඉන්නවා. මම යෝජනා කරනවා මේ නීතිරෝධී විදියට පිට රටවල් වල තියාගෙන ඉන්න සල්ලි මේ ලංකාවට ගේන්න කියන්නේ අපි මාසයක් නැත්තම් දෙකක් දෙනවා. පොදු සමාවක් දෙන්න. මේ සල්ලි ලංකාවට ගේන්න. ඒ සීමාව තුල මේ සල්ලි ලංකාවට ගේන්නේ නැත්තම් අපිට තියෙන ලැයිස්තුමන් ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට. සමහර ඇමතිතුරුන්ගේ ලේකම්ලත් ඉන්නවා ඩොලර් මිලියන 150ට වැඩි තියෙනවායි කියලා වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහත් කතා කළා. එයයි නම් කිව්වේ ඒ ඩොලර් ගෙනාවා කියලා. ඒ ප්‍රමාණයෙන් මේ රට දියුණු කරන්න බෑ කියලා. හොඳේ එක පුද්ගලයේ දෙන්නෙක් නැත්තම් ලංකාවේ මුදල් ගෙනිච්ච අය ගත්තේ මුදල් ආපහු අරගෙන මේක විසඳන්න පුළුවන් කියලා කිව්වොත්
එක සම්පූර්ණ අසත්‍යයි. ඒ වගේනේ කොහොමද නේද වෙඩිමට ගිය යාළුවව ගෙන්න ගන්නට බැරි වුණු කෙනානේ ආ වෙඩිමට ගිය යාළුවව ගෙන්න ගන්නට බැරි වෙච්ච කෙනානේ මතකද පැන්ඩෝරා පේපර්ස් කතාව තිරුණඩේෂන් ගැන ආපු වාර්තාව තිරුණඩේෂන් කියන්නේ නිරූපමා රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා නිරූපමා රාජපක්ෂ කාගේ කවුද කියලා මුළු රටම දන්නවා මතකද එදා ජනපතිව සිටි ගෝඨාභය කොමිටියක් එහෙම දැම්මා වහා මේ ගැන හොයලා කියනවා කියලා කිව්වා නේද අද වෙනකන් ඒ කොමිටියටවත් ඒ වාර්තාවටවත් වෙච්ච දෙයක් මං හිතන්නේ දාපු උන්දවත් දන්නේ නැතුව ඇති හොඳේ පුළුවන් නම් අර වාර්තා කිහිල්ල ගහගෙන නේද කිහිල්ල ගහගෙන ඉන්න මෑන්ට කියන්න ගෝඨාභයගේ පැන්ඩෝරා රිපෝට් එක එහෙම තියෙනවා නම් අපිට දෙන්න කියලා හරි ඕ මේක මතක තියාගන්න මේ රටේ ඔබත් මාත් අපේ දරුවනුත් අනාගතයේ උපදින්න ඉන්න දරුවනුත් නායකාරින් බවට පත් කළේ පත් වුණේ මේ හොරුන්ගේ දූෂණ වංචා නිසා කියලා කලබල වෙන්න එපා. උගන්ඩාවේ හරි ශීසෙල්ස් වල හරි දැන් ඩොලර් නැත්තම්. ඒ කියන්නේ එතනිනුත් පන්නලා නම් ජනතාවගේ ඊළඟ තීරණය හමුවේ. ඒ කියන්නේ ලබන 15 වෙනිදා වෙනකොට ඔහෙලට ඔහෙලා සියලු දෙනාම දේශපාලන කුණුබක්කියට දාලා මේ රට ඇතුළෙම යකඩ කූරු ගණන් කරන්ට මහවුළු ගෙදර යවුවහම හොඳටම ඇති. හොඳේ ආයේ ඊළඟ මිනිස්සුන්ට හොරකම් කරනවා තියා ඒ ගැන හිතන්ටවත් බය වෙන විදිහට තමයි ඔහෙලව කූඩු කරන්ට ඕනේ හරිය එහෙම කියමින් ඕන් ටෙලිවැකිය අවසන් කළා.